ජයගමු ශ්‍රී ලංකා ජූලි 27 සහ 28 හෝමාගම වස් නැවතුම්පොළ පරිශ්‍රයේදී. අද දින අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පොලිස්පති ධූරයේ කාර්යයන් වගකීම සහ බලතල ක්‍රියාත්මක ඉටු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටවල තියෙනවා. මීළඟ නඩු දින නඩුව අසා නිමවන තෙක්. එතකොට ඒ තුලින් මතුවෙලා තියෙන තත්ත්වය ගැන කතා කරන්න තමයි අපි ඔබට ආරාධනා කරේ. මුලින්ම කියන්න ඕනේ, අද දින තුල අගමැතිවරයා දක්වා සිටියා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ප්‍රශ්න කරන්න බැහැයි කියලා අධිකරණයට. ඒ කාරණාව සම්පූර්ණයෙන් සාවද්‍ය කාරණාවක්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 41 ඕ යන්න, නැත්නම් ඉංග්‍රීසියෙන් 41J කියන වගන්තිය අගමැතිතුමා කියවන්න ඕනේ. අගමැතිතුමා ඒක කියෙව්වා නම් ඒකෙන් පේනවා ශ්‍රේෂ්ඨ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණ බලයට යටත් වෙනවායි කියන. වෙන කිසිම උසාවියක අධිකරණ බලයට යටත් වෙන්නේ නැහැ. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණ බලයට යටත් වෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ. ඒක අද ඊයේ නීතිමය තත්වයක් නෙවෙයි. මීට අවුරුදු 20-22කට ඉස්සෙල්ලා 18 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න රජය උත්සාහ කරා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වෙලා හිටිය රජය ඒ අවස්ථාවේදී උත්සාහ කරා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට සම්පූර්ණ මුක්තියක් ලබා දීමට නඩු පැවරීමට එරෙහි. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට එහෙම නඩු පැවරීමේ මුක්තියක් ලැබෙන්න බැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවත් නීතියට යටත් වෙන්න ඕනේ කියලා. ඒ තමයි පළවෙනි කාරණා. දෙවනුව මේ නඩුවේ ඇත්ත වශයෙන්ම අභියෝග කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණයක් නෙවෙයි. මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ එහෙම තීරණයක් නොමැති බව තමයි තර්ක වෙන්නේ. ඇයි ඒ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවෙම සටහන් පරීක්ෂා කරොත් ඒ සටහන් වල ඒ දවසේ පෙබරවාරි 26 සැසිවාරය අවසන් වෙන්නේ තීරණයක් නැතුව. ගරු අගමැතිතුමාම ගරු කථානායකවරයා මූලාසනය දරපු ඒ සභාවේ වාර්තාව පරිශීලනය කරනකොට පේන්නේ ඒක අවසන් වුණේ තීරණයක් නැතුව. ඒ රැස්වීම ඉවර වෙලා තමයි කථානායකවරයා ගිහින් ලියුමක් ලියන්නේ ජනාධිපතිතුමාට. 4 දෙනෙක් පක්ෂයි, 2 දෙනෙක් විරුද්ධයි, 2 දෙනෙක් ඡන්ද දීලා නැහැ. ඔබතුමා ඡන්ද දීපු නැති දෙකත් ඡන්ද දෙකත් විරුද්ධයි කියලා සලකනවා නම් එහෙමනම් මගේ ඡන්දෙත් සලකලා බලන්න කියලා තමයි කථානායකවරයා ලියන්නේ. එතකොට ඇත්ත වශයෙන්ම පෙත්සම් කරුවන්ගේ තර්කයේ උනේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණයක් නොමැති බවට. මෙතන මූලික වශයෙන් මේ නඩුවේ හරය වෙන්නේ ජනාධිපතිවරයා කරන පත්වීම අභියෝග කරන. ජනාධිපතිවරයා ගන්න තීරණ 19 රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති වෙලා ඉඳලා ගෙනාපු 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පස්සේ ජන යුද්ධය සහ සාමය ප්‍රකාශ කිරීමේ තීරණය හැර ජනාධිපතිවරයා ගන්න සෙසු හැම තීරණයක්ම උසාවියේ අධිකරණ බලයට යටත් වෙනවා. මූලික අයිතිවාසිකම් අධිකරණ බලයට. ඇයි ඒ? මේ රටේ ජනාධිපතිවරු කියන්නේ රජ්ජුරුවෝ නෙවෙයි. ඉස්සර කාලේ රජ්ජුරුවෝ කරන ඕන දෙයකට ඔළුව නමලා ඒකට අවනත වෙන්න එකක් තමයි තිබ්බේ. ජනාධිපතිවරේ කියන්නේ රජ කෙනෙක් නෙවෙයි. තමුන් කැමති අත්නෝමතික තීරණ ගන්න ජනාධිපතිවරයාට ඉඩකඩ නැහැ. ඒ නිසා තමයි 19 වෙනි සංශෝධනයෙන් පස්සේ මූලික අයිතිවාසිකම් අධිකරණ බලයට ජනාධිපතිවරයාගේ තීරණ තීන්දු ක්‍රියා යටත් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය අර රෝයල් පාක් ඝාතන නඩුවේ දුමින්ද සිල්වා මහතාට තිබ්බ නඩුවේ ජනාධිපතිවරයා දීපු සමාවන් අවලංගු කරේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ අධිකරණ බලය.
ඒ අධිකරණ බලය යටතේ තමයි 2018 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව නීති විරෝධීව විසුරුවනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙනුවෙන්ම කට්ටිය අධික උසාවියට ගිහින් නියෝග ලබාගත් ඉස්සෙල්ලා ශ්‍රේෂ්ඨ අධිකරණ විසුරුවීම විසුරුවා හැරීම අත්හිටෙව්වා. ඊට පස්සේ මාසයකට පස්සේ විසුරුවා හැරීම අවලංගු කරා. ඒ විතරක් නෙවෙයි, එවකට රනිල් වික්‍රමසිංහ මහත්මයාව අයින් කළා අගමැතිවරයෙක් පත් කරා, මහින්ද රාජපක්ෂ මහත්මයාව අගමැති කෙනෙක් වරයා හැටියට පත් කරාට පස්සේ ඒක අභියෝග කරා අභියාචනා අධිකරණේ. ඇයි? පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවක් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා පෙරදුනා. එතකොට නීතිය හැටියට විශ්වාස භංග යෝජනාව පෙරදුනාම එතනින් අගමැති සහ ඇමති මණ්ඩලයේ දුර කාලය අහෝසි වෙනවා. එතකොට ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්මයා සහ ඇමති මණ්ඩලයට දුර දරන්න බැහැයි කියලා අභියාචනා අධිකරණයට ගිහින් රිට් ආඥාවක් ඉල්ලා සිටියා. අභියාචනා අධිකරණය තහනම් නියෝගයක් ලබා දුන්නා ඒ වෙලාවේ. දැන් මේ අවස්ථා දෙකම කියන්න ඕනේ. මහින්ද රාජපක්ෂ මහත්මයාට එරෙහිව තහනම් නියෝගයක් දුන්නම මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වේ නැහැ මට ඕක පිළිගන්න බෑ, මම කොහොම වුණත් අගමැති පුටුවේ වාඩි වෙනවයි කියලා. එහෙම කිව්වේ නැහැ. එතුමා ඒ තීරණේ බාරගත්තා ඒ වෙලාවේ. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියම ඒක ඒ තීරණය නිෂ්ප්‍රභා කරාම මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කිව්වේ නෑ මම කොහොම වුණත් උසාවිය තීන්දුව පිළිගත්තේ නැහැ කියලා. එහෙමනම් මොකද්ද මේ අලුත් ප්‍රවණතාවය? අධිකරණයකට තීන්දුව වලට අවනත නොවෙන්න හේතුව මොකක්ද? මේකේ තියෙන භයානකකම මොනවද? මේ රටේ මේක අපි තේරුම් ගන්න ඕනේ, සියලු පුරවැසියන් තේරුම් ගන්න ඕනේ. මේක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, මේ රටේ නීතිය පාලනයට කරන බලවත් පරපතල ප්‍රහාරයක් කියලා තේරුම් ගන්න ඕනේ. මේ පළවෙනි අවස්ථාවත් නෙවෙයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා උසාවියේ තීන්දුවට අවනත නොවෙන්නේ. මීට පෙර පළාත් පාලන ආයතන ඡන්දවීම සීම සම්බන්ධයෙන් උසාවිය මුදල් ඇමතිවරයාට නියම කරනකොට මුදල් මුදවා හරින්න කියලා ඒකට අවනත උනේ නැහැ. දැන් මේක ප්‍රවණතාවයක්. මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ මේ ප්‍රවණතාවේ තියෙන භයානකකම. ඊළඟට ඔබගේ ප්‍රදේශයේ මන්ත්‍රීවරයා ඇවිල්ලා, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා ඔබේ ඉඩම අල්ල ගත්තොත්, ඔබගේ ප්‍රදේශයේ දිසාධිකරණයේ නියෝගයක් දුන්නොත් ඒ ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරයාත් කියයි මම උසාවිය නියෝග වලට අවනත වෙන්නේ නැහැ කියලා. එහෙම වුණොත් රටක් පවත්වාගෙන යන්න පුළුවන්ද? නීතියේ පාලනයට, අධිකරණයට තියෙන ගරුත්වයට අපි විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව කියන්නේ තාම ශිෂ්ට රටක් කියලා. ශ්‍රී ලංකාවට ආයෝජකයන් එයිද මේ ආකාරයට උසාවියේ නියෝග වලට අවනත වෙන්නේ නැතිකොට මේ රටේ විධායකය? ඒ නිසා මේ ප්‍රවණතාවයට කිසිසේත් ඉඩ දෙන්න බෑ. හැබැයි එකක් කියන්නේ, මේ උසාවියේ නියෝගයෙන් තහනම් කරලා තියෙනවා දේශබන්දු තෙන්නකෝන් මහත්මයාට පොලිස්පති ධූරයේ කාර්යයන් කාර්තව්‍යයන් බලතල ක්‍රියාත්මක කරන එක. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශයකින් අවලංගු වෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ පාර්ලිමේන්තුවෙන් අවලංගු කරන්න ක්‍රමවේදයකුත් නැහැ. එහෙමනම් පනත් කෙටුම් පනතක් ගේන්න ඕනේ. ඒකේ ව්‍යවස්ථානුකූලභාවය බලන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ මේ රටේ ඉහළම අධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණයට බලය එන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ මේ පාර්ලිමේන්තුවේ කරන කතාවකින් අවලංගු කරන්න බෑ. ඒ නිසා පොලිස්පතිතුමා මතක තියාගන්න ඕනේ ඔහුර තහනම් කළා තියෙන මේ අගමැතිවරයා කිව්වයි කියලා පොලිස්පතිතුමා හෙට ගිහින් පොලිස්පතිගේ ආසනයේ වාඩි වුණොත්, වැඩ කරන්න උත්සාහ කරොත් ඔහුට එරෙහිව, පෞද්ගලිකව ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ සම්බන්ධයෙන් පියවර ගන්න පුළුවන්. අධිකරණය අපහාස කිරීමට තියෙන දඬුවම් මේ ආණ්ඩුවම ගෙනාපු නීතියක් තියෙනවා. ඒ යටතේ සිර දඬුවම් වලින් දඬුවම් කරන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න. ඒ විතරක් නෙවෙයි, මේ නියෝගය පවත්වන තාක්කල් පොලිස්පතිවරයා දේශබන්දු තෙන්නකෝන් මහත්මයා උත්සාහ කරොත් නියෝග ලබා දෙන්න හෝ නිර්දේශ කරන්න ජාතික පොලිස් කොමිසමට වෙන්න පුළුවන්, වෙන කාට හරි නියෝග ලබා දුන්නොත් ඒ නියෝග ලැබෙන අය කනිෂ්ඨ නිලධාරීන් ජාතික පොලිස් කොමිසම මතක තියාගන්න ඕනේ
මේ නියෝග ලබා දෙන්නේ නීත්‍යානුකූල බලයක් නොමැති පුද්ගලයෙක් කියලා. එවැනි නීති විරෝධී නියෝගවලට අවනත වෙන පුද්ගලයනුත් පරිස්සම් වෙන්න ඕනේ. ඒ අයටත් ඵල විපාක විඳින්න වෙයි නීති විරෝධී නියෝග වලට නියෝග පිළිපැද්ද. අවසාන වශයෙන් මට කියන්න ඕනේ, මේ තර්කයක් ගේන්න උත්සාහ කරනවා, වැඩ බලන පොලිස්පති කෙනෙක් පත් කරන්න බැහැ. පොලිස්පති ධූරයේ ඉන්නවා, ඔහුගේ බලතල කාර්යයන් විතරයි නවත්ත ක්‍රියාත්මක කරගෙන නවත්තලා තියෙන්නේ කියලා. ඒක මොන බොළඳ තර්කයක්ද? අපි කියමු පොලිස්පති ධූරයේ ඉන්නකොට පොලිස්පතිවරයා ලෙඩ වෙනවා, ICU එකට දාලා ඉන්නවා. එතකොටත් ඔහු ධූරයේ ඉන්නවා. කවුරු හරි කියනවාද, ධූරයේ ඉන්නවා ඒ නිසා වැඩ බලන්න කාවත් පත් කරන්න බෑ කියලා. ICU එකේ ඉන්න නිලධාරියෙක් වෙනුවෙන් වැඩ බලන්න, වැඩ ආවරණය කරන්න තව නිලධාරියෙකු පත් කරන්න කළ යුතු වෙනවා. ඔහු විදේශගත වුණොත් ධූරයෙන් අයින් වෙලා යන්නේ. ඒ වුණත් කාර්යයන් කරන්න බෑ. ඒ සඳහා ඕන තරම් ප්‍රතිපාදන තියෙනවා. අනිත් එක, අද ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා, එතුමා දැන් අපේක්ෂකයෙක් නිසා මේ හදිස්සියවත් මේ ගැන මැදිහත් වුණොත් ඔහුට විරුද්ධව ඡන්ද පෙත්සමක් එයි කියලා. ඡන්ද පෙත්සම් එන්න ඉස්සෙල්ලා ඡන්ද දිනන්න ඕනේ. දින්නට පස්සේ තමයි ඡන්ද පෙත්සමක් ගොනු කරන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන දැන් කරදර වෙන්න දෙයක් නැහැ. එක දෙවැනි එක තමයි, ජනාධිපතිවරයා කියනවා නම් ඔහුට ධූරේ කාර්යයන් කරන්න බැහැයි කියලා. එහෙමනම් ඒ ධූරේ ඔහු තාවකාලික අයින් වෙලා ධූරේ කාර්යයන් කරන්න පුළුවන් ඊළඟ පුද්ගලයාට එක බාර දෙන්න ඕනේ. ඒකටත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙනවා. පොලිස්පතිවරයා වැඩ බලන පොලිස්පතිවරයා පත් කරන්න ඕනේ ජනාධිපතිවරයා. ඒක ඔහුගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභා ව්‍යවස්ථාවෙන් ලැබෙන වගකීමක්. ඒ වගකීමෙන් ඔහුට මිදෙන්න බැහැ. අපි උදාහරණයක් ගමු. අපි කියමු මැතිවරණ කොමිසමේ සභාපති කොමසාරිස්වරු ඉන්නවා. හදිස්සියේ මැතිවරණ කාලය තුළ ඒ කොමිසමේ කාට හරි මොනවා හරි වෙනවා. අපි එහෙම ප්‍රාර්ථනා කරන්නේ නැහැ. නමුත් එහෙම මොනවා හරි වෙනවා. ඒකට ජනාධිපති කියන්නද නැහැ මට පත් කරන්න බෑ, දැන් මං අපේක්ෂකයෙක් ඒ නිසා මම පත් කරන්නේ නැහැ කියලා. ඒක මොන තර්කයක්ද? අපි කියමු ජනාධිපති ධූරයේ ඉන්න කාලේ ඔහු අපේක්ෂකෙක් වුණත් ඔහුට නීතියෙන් කරන්න ඕන කාර්යයන් ඔහු කරන්න ඕනේ. කරන්න බැරි නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන හැටියට තාවකාලිකව හරි අයින් වෙලා වැඩ බලන අගමැති කෙනෙක් වැඩ බලන ජනාධිපතිවරයෙක්ව පත් කරලා ඒ කාර්යය කරවන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙනවා. නමුත් මේකේ මේ රටේ පුරවැසියන් තේරුම් ගන්න ඕන දේ තමයි මේ ආකාරයට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අවුල් කරලා ඒකට අවනත නොවී මේ රටේ අධිකරණය ඒ වගේම විධායක ව්‍යවස්ථාදායක එකිනෙකාට ගරු කරන්න ඕන. ඒ ගරු කිරීම එක කොටසක් තමයි අධිකරණ නියෝගවලට අවනත වෙන්න. එකඟ නොවුනත් අවනත වෙන එක වැදගත් වෙනවා. මේ ශිෂ්ට රටවල් වල එහෙමයි වෙන්නේ. හැම නියෝගයක් එකඟ වෙන්න ඕනේ නැහැ. නමුත් ඒකට අවනත වෙන්න ඕනේ. එහෙම තමයි මේ රටේ විතරක් නෙවෙයි ලෝකේ ඕනම රටක නීතියේ පාලනය ආරක්ෂා වෙන්නේ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ සියලු අයගෙන්, ජනාධිපතිවරයාගෙන්, වෙනත් දේශපාලඥයන්ගෙන් සහ වත්මන් ධූර දරණ අර හිටුීමේ නියෝගයෙන් ලක් වෙලා ඉන්න පොලිස්පතිවරයාගෙනුත් අපි ඉල්ලා සිටිනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ නීතිය පාලනයට අවනත වෙන්න.